තිංවල දැනටමත් දන්න ඇති ෆිමි X8SC කියන ඩ්‍රෝන් එක ගැන. 2019 අවුරුද්දේ ආපු හොඳම ෆෝල්ඩබල් ඩ්‍රෝන් වලින් එකක් කියලා කියන්න පුළුවන් මේ ෆිමි ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකෙත් අන්බොක්සින් වීඩියෝ එකක් මම කරා. තවමත් බැරි නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලින්ක් එක දාලා තියන්නම්. ගිහිල්ලා බලන්න. ඒ වගේම මේ ඩ්‍රෝන් එකෙන් කරපු වීඩියෝ කිහිපයකුත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් කැමරා එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඒ වීඩියෝ වලින් ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ ඩ්‍රෝන් එකට එන ඇප් එක ගැන. මේකට එන ඇප් එක තමයි ෆිමි නැවි කියන ඇප් එක. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ ඇප් එක ගැන. අපි මේ වීඩියෝ එකේදී බලමු මේ ඇප් එක වැඩ කරන විදිය සහ මේකේ තියෙන වැඩ කෑලි මොනවද කියලා. ඉතින් වැඩි විස්තර අවශ්‍ය නැහැ. අපි යමු වීඩියෝ එකට මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලා ගන්න. මුලින්ම ඇප් එකේ දකුණු පැත්තේ උඩ තියෙන මේ අයිකන් එක ක්ලික් කරලා ෆ්‍රීමි account එකට log වෙන්න ඕනේ. මේකට log වුණාම අපිට account ID එක බලා ගන්න පුළුවන්. ඊළඟට region එක select කරන්න ඕනේ. region එක select කරන එකත් ගොඩක් වැදගත්. මොකද firmware update එන්නේ region එකෙන් region එකට වෙනස් විදිහට. දැනට අපිට මෙතන ශ්‍රී ලංකා කියලා නම් බලා ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා others කියන එක අපි select කරගන්න ඕනේ ලංකාවේ මේ drone එක use කරනවා නම්. ඊළඟට language එක select කරගන්න පුළුවන් අපිට මෙතනදී. ඊට පස්සේ මෙතනින් back වුණාම අපිට බලා ගන්න පුළුවන් enter device කියලා button එකක් තියෙනවා. මේක press කරාම අපිට drone එකේ සම්පූර්ණ settings වලට යන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට screen එකේ සෑහෙන icon ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම setting icon එකත් සහ camera settings වලට වෙන වෙනම icons බලා ගන්න හැකියාව තියෙනවා. අපි settings ගැන අන්තිමට කතා කරමු. මුලින්ම display එකේ තියෙන icon වලින් පෙන්වන්නේ මොනවද කියලා කතා කරලා බලමු. app එකේ ඉහළ වම් පැත්තේ ඉඳන් ගත්තම මුලින්ම අපිට බලා ගන්න පුළුවන් drone එක take off කරපු තැන ඉඳන් දැනට තියෙන උස සහ දුර. ඊළඟට drone එකේ දැනට vertical සහ horizontal speed එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙද අපිට බලා ගන්න පුළුවන් තැඹිලි පාට කොටසක්. මෙතන තමයි drone එකේ status පෙන්වන්නේ. මෙතනින් අපිට drone එකේ මොකක් හරි error එකක් තියෙනවද, take off කරන්න පුළුවන්ද, GPS connect වෙලාද, එහෙම නැත්නම් VPU mode එකද enter වෙලා තියෙන්නේ කියලා විස්තර ගොඩක් බලා ගන්න පුළුවන්. මොකක් හරි message එකක් තියෙනවා නම් අපිට මේක උඩ click කරලා ඒක කියව ගන්නත් හැකියාව තියෙනවා. ඊළඟ icon එක තමයි GPS indicator එක. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් දැනට GPS satellite කීයක් drone එකට connect වෙලා තියෙනවද කියලා. ඉතින් මේ drone එක හරියටම ආරක්ෂාකාරී විදිහට fly කරනවා නම් අඩුම GPS satellite 8ක්වත් connect වෙලා තියෙන්න ඕනේ. ඊළඟට අපිට signal icon දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක FPV signal strength එක වගේම දෙවෙනි එකෙන් අපිට බලා ගන්න පුළුවන් drone එකයි remote control එකයි අතර තියෙන signal strength එක. ඊළඟට අපිට battery indicator එක බලා ගන්න පුළුවන්. අන්තිමට තියෙන්නේ main setting icon එක. ඉතින් මේක ගැන අපි අන්තිමට කතා කරමු. දැන් වම් අත පැත්තේ අපිට map එක බලා ගන්න පුළුවන්. මේක උඩ click කරාම map එක full screen ගන්නත් පුළුවන්. පහළ තියෙන camera view එක click කරපුවාම නැවත වතාවක් FPV mode එකට enter වෙන්න පුළුවන්. ඊළඟට මේ icon එකෙන් පෙන්වන්නේ gimbal එකේ දැනට තියෙන angle එක. ඉතින් gimbal එක උඩට සහ පහළට කරනකොට camera එක තියෙන අංශක ගාන අපිට මෙතනදී බලා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට camera එකේ EV rate එක සහ ISO range එක අපිට බලා ගන්න පුළුවන්. ඒකට එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපි දැනට select කරගෙන තියෙන shutter speed එක සහ color temperature එක. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් SD card එකේ දැනට කොච්චර use කරලා තියෙනවද, ඒ වගේම free space එක තව කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒ වගේම low speed SD card එකක් insert කළොත් ඒකත් මෙතනදී බලා ගන්න පුළුවන්. අන්තිමට අපිට camera එකේ දැනට select කරලා තියෙන video size එක සහ frame rate එකත් බලා ගැනීමේ හැකියාව තියෙනවා මෙතන main page එකේදී. ඉතින් screen එකේ පහළ තව icon තුනක් තියෙනවා. මේ වගේ සමහර icon inactive වෙලා තියෙන්නේ මොකද අවශ්‍ය ප්‍රමාණයට GPS connect වෙලා නැති නිසා. පළවෙනි icon එක තමයි return to home icon එක. මේක press කරලා drone එක take off කරපු තැනට automatically නැවත වතාවක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඊළඟට 1 key to take off button එකක් තියෙනවා. මේක press කරලා drone එක automatically take off කරගන්නත් පුළුවන්. මීට අමතරව remote control එකේ button එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවම 1 key to take off සහ 1 key to land කියලා button එකක්. ඊළඟට මෙතන තියෙන අනිත් icon එක press කරලා intelligent flight modes වලට enter වෙන්න පුළුවන්.
ඉතින් මේ හැම ෆ්ලයිට් මෝඩ් එකක්ම ඇක්ටිව් වෙන ඩ්‍රෝන් එක අඩුම GPS සැටලයිට් 8ක්වත් කනෙක් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරලා තියෙන්න ඕනේ. මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයිට් මෝඩ්ස් 10ක් අපිට බලා ගන්න පුළුවන්. වේපොයින්ට් මිෂන්, ඩ්‍රෝනි, ස්මාර්ට් ට්‍රැක්, ටැප් ටු ෆ්ලයි, ඔර්බිට්, ස්පයිරල්, සිනමැටික් මෝඩ්, ට්‍රයිපොඩ්, කෝස් ලොක්, ෆික්ස් වින් සහ SAR කියලා ෆ්ලයිට් මෝඩ්ස් 10ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලයිට් මෝඩ් හැම එකක් ගැනම අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. දැන් යමු අපි කැමරා සෙටින්ග්ස් වලට. පළවෙනියටම තියෙන කැමරා එකේ සෙටින් අයිකන් එක. ඊළඟට මේ අයිකන් එකෙන් වීඩියෝ කැමරා එක සහ ෆොටෝ කැමරා එක මාරු කර ගන්න පුළුවන්. ඊළඟට රෙකෝඩ් බටන් එක බලා ගන්න පුළුවන්. අන්තිමට අපිට ගැලරි අයිකන් එකක් තියෙනවා. මේක ප්‍රෙස් කරලා ඔයා දැනට රෙකෝඩ් කරපු වීඩියෝ සහ ෆොටෝස් මේ ඇප් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. දැන් අපි යමු කැමරා එකේ මේන් සෙටින්ග්ස් වලට. මෙතනදී අපිට තෝරගන්න පුළුවන් ෂූට් කරන්නේ ඔටෝද මැනුවල්ද කියලා. මැනුවල් මෝඩ් එකට දාලා අපිට ISO රේන්ජ් එක වගේම EV රේට් එක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය විදියට. ඊළඟට මේ වීඩියෝ ටැබ් එකට ගියාම වීඩියෝ මෝඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. සාමාන්‍ය වීඩියෝ එකක්ද, ටයිම් ලැප්ස් එකක්ද කියලා. දෙවෙනි එකේ වීඩියෝ ෆෝමැට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තෝරගන්න පුළුවන් වීඩියෝ සයිස් එක 4K ද, 2K ද, එහෙම නැත්නම් ෆුල් HD ද කියලා සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා මෙතනදී. ඊට පස්සේ අපිට වීඩියෝ ක්වොලිටි එකත් මෙතනදී සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ සෙක්ෂන් එකෙන් අපිට වයිට් බැලන්ස් එක තෝරගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රොෆයිල්ස් වලින් අපිට අවශ්‍ය එක මේ විදිහට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඊළඟ ටැබ් එකේ අපිට කලර් ටෙම්පරේචර් එකත් මෙතන තියෙන ප්‍රොෆයිල් වලින් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝස් කලර් ග්‍රේඩින් කරන්න හිතාගෙන ඉන්නවා නම් මෙතන තියෙන F-Log කියන මෝඩ් එක යූස් කරන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි වීඩියෝ එක එඩිට් කරන වෙලාවට. අන්තිමට අපිට ස්ටයිල් කියන ටැබ් එකෙන් සැටරේෂන් සහ කන්ට්‍රාස්ට් අපිට අවශ්‍ය විදිහට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපිට මෙතනත් බලා ගන්න පුළුවන් තව සෙටින් ටැබ් එකක්. මෙතනදී අපිට කැමරා එකේ ග්‍රයිඩ් ලයින්ස් ඇක්ටිව් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟට ඩ්‍රෝන් එකේ තියෙන SD කාඩ් එක මේ ඇප් එක හරහා ෆෝමැට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කැමරා එකේ සෙටින්ග්ස් වල මොනවා හරි වැරදීමක් වුණොත් මෙතන තියෙන රීසෙට් බටන් එකෙන් කැමරා එක නැවත වතාවක් රීසෙට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මේ දැක්කේ ෆීමි ඩ්‍රෝන් එකේ වීඩියෝ කැමරා එකේ සෙටින්ග්ස් තමයි. අපි දැන් මේකේ ෆොටෝ කැමරා එකේ සෙටින්ග්ස් වලටත් යමු. ඒකට අපි කරන්න ඕනේ කැමරා ටෝගල් බටන් එක ප්‍රෙස් කරලා ෆොටෝ මෝඩ් එකට මාරු වෙන්න ඕනේ. දැන් සෙටින් අයිකන් එක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් ෆොටෝ කැමරා එකේ සෙටින්ග්ස්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට ෂටර් ස්පීඩ් එකත් චේන්ජ් කරන්න පුළුවන් කියලා. ඊළඟට කැමරා ටැබ් එකේ ෆොටෝ මෝඩ් එක සිංගල්ද, ටයිම් ලැප්ස්ද, එහෙම නැත්නම් පැනෝරාමාද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ පැනෝරාමා මෝඩ් එක ඇක්ටිව් වෙන නම් GPS කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. වගේම ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරලා තියෙන්න ඕනේ. ඊළඟට අපිට ෆොටෝ සයිස් එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ෆොටෝ ෆෝමැට් එක තෝරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට සාමාන්‍ය JPG එකක්ද, එහෙම නැත්නම් JPG Plus DNG ද කියලා තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් DNG කියන්නේ ඇත්තටම අපි කතා කරන RAW ෆෝමැට් එකට. Lightroom වගේ යූස් කරනවා නම් ෆොටෝ එඩිට් කරන්න මම රෙකමන්ඩ් කරනවා JPG Plus DNG කියන මෝඩ් එක යූස් කරන්න කියලා. ඉතින් ඉතිරි සෙටින්ග්ස් තුනම ඔයාලා කලින් දැකපු වීඩියෝ කැමරා එකේ සෙටින්ග්ස් විදිහටමයි තියෙන්නේ. ඒක නිසා ඒ ගැන මම නැවත වතාවක් මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් අපි යමු මෙතන තියෙන මේන් සෙටින්ග්ස් වලට. පළවෙනි ටැබ් එකේ තියෙන එයාක්‍රාෆ්ට් එකේ සෙටින්ග්ස්. මෙතනදී අපිට ඩ්‍රෝන් එකේ ස්පීඩ් එක, ෆ්ලයි කරන දුර සහ උස ලිමිට් කරන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෝන් එක රිටර්න් ටු හෝම් මෝඩ් එකට එන්ටර් වුණාම ආපහු එන උස වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මේවා ගොඩක් වැදගත් ෆ්ලයි කරන ස්ථානයේ හැටියට මේ දේවල් හැම වෙලෙම කන්ට්‍රෝල් කරන්න ඕනේ වගේම වෙනස් කරගන්නත් ඕනේ. මෙතන තියෙන බිගිනර් මෝඩ් එක ඇක්ටිව් කරාම ඩ්‍රෝන් එක යන දුර සහ උස වගේම ස්පීඩ් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් මේක තියෙන්නේ ඩ්‍රෝන් එක මුලින්ම ෆ්ලයි කරනකොට පාවිච්චි කරන්න ආරක්ෂාවට. ඉතින් අපිට මේ පොළවේ සමහර ස්ථානවල බලා ගන්න පුළුවන් කාන්දම් බලය වැඩිපුර තියෙන ස්ථාන. ඒකත් අපිට මෙතනදී මේ ඇප් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බාර්ස් රෙඩ් කලර් වලින් පෙන්වනවා නම් ඒ ස්ථානයේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන එක ගොඩක් අවදානම් කියලා තමයි කියන්න පුළුවන්. ඊළඟට මෙතනින් අපිට කම්පාස් එක කැලිබ්‍රේට් කරගන්න පුළුවන්. මේකට එන්ටර් වුණාම ඇප් එකේ පෙන්වනවා කොහොමද ඔයා ඩ්‍රෝන් එක කම්පාස් එක කැලිබ්‍රේට් කරගන්නේ කියලා. ඊළඟට මේ ෆේල් සේෆ් කියන්නේ ඩ්‍රෝන් එක බැරි වෙලාවත් රිමෝට් එකත් එක්ක කනෙක්ෂන් එක ලොස්ට් වුණොත් මොකද කරන්න ඕනේ කියලා තීරණය කරන එක. අපිට ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. කනෙක්ෂන් එක ලොස්ට් වුණාම ඩ්‍රෝන් එක දැනට තියෙන තැනම නවතින්න, එහෙම නැත්නම් දැනට තියෙන ස්ථානයේ ලෑන්ඩ් කරන්න හෝ ඔටෝමැටිකලි රිටර්න් ටු හෝම් මෝඩ් එකට එන්ට වෙන්න අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේ මේ හැම දෙයක්ම ෆ්ලයි කරන ස්ථානයේ හැටියට හැම වෙලෙම වෙනස් කරලා තමයි තියාගන්න ඕනේ. හිතන්න ඔයා ලොකු හෝල් එක ෆ්ලයි කරනකොට
return to home mode එක දාලා තිබුණා කියලා. ඒ වගේම ඔයා return to home mode එකේ උස දාලා තිබුණා කියලා හිතන්න මීටර 50ක්. එකපාරටම connection එක lost වුණ ගමන් මොකද වෙන්නේ? drone එක මුලින්ම automatically return to home ඔයා තෝරගත්ත උසට fly කරනවා. එතකොට අනිවාර්යයෙන්ම මේක වහලි වෙදිලා crash වෙනවා. ඒක නිසා fly කරන ස්ථානයේ හිටිට හැම වෙලෙම මේ settings control කරන්න ඕනේ. ඒ වගේම වෙනස් කරගන්න ඕනේ. ඊළඟට අපිට මෙතනදී home point එක update කරගන්නත් පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා freezes landing කියන එක. ඇත්තටම මේක active කරාම drone එක land කරද්දී ඔයා landing pad එකක් use කළා නම් drone එකෙන් landing pad එක අඳුරගෙන මේ landing pad එක උඩට automatically drone එක land කරනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් update dynamic home point in smart track සහ enable backward flying in smart track කියලා option දෙක. මේක ගැන අපි කතා කරමු intelligence flights modes වලදී. ඊළඟට drone එකේ gain සහ export tune කරගන්නත් පුළුවන්. ඉතින් ඔයා drone සම්බන්ධව ගොඩක් දන්නේ නැත්නම් මේවා වෙනස් කරගන්න යන්න එපා. මොකද වැරදියට කළොත් drone එක හරියට වැඩ කරන්නේ නැති වෙයි. මොන හරි දෙයක් වැරදුනා කියලා හිතුනොත් ඔයාට මේ reset button එක press කරලා drone එකේ settings නැවත තිබුණු විදියට reset කරගන්නත් පුළුවන්. ඊළඟට tab එකේ අපිට බලා ගන්න පුළුවන් remote control එකේ settings remote එක නැවත calibrate කරගන්න පුළුවන්. ඊළඟට stick mode එක අපිට මාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට remote එකේ 5 directional buttons එහෙම නැත්නම් joystick එක customize කරගන්න පුළුවන් මෙතනදී. button එක උඩට පහළට වමට දකුණට press කරද්දී මොකද්ද වෙන්න ඕන කියලා අපිට මෙතනදී select කරගන්න පුළුවන්. ඒ වගේම remote control එකේ settings reset කරගන්නත් මෙතන reset button එකකුත් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු gimbal tab එකට. ඉතින් gimbal එක හරියට වැඩ කරන්නේ නැත්නම් අපිට පුළුවන් මෙතන ඉතින් calibrate කරගන්න. ඒ වගේම gimbal එක උඩට පහළට වැඩ කරන speed එක වෙනස් කරගන්නත් මෙතන ඉතින් අපිට හැකියාව තියෙනවා. advanced settings වලට ගිහින් gimbal එකේ settings manually adjust කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපිට මෙතන ඉදලුත් මොන හරි වැරදීමක් වුණොත් මේ reset button එක press කරලා gimbal එක නැවත වතාවක් reset කරගන්න පුළුවන්. ඔයා drone එක ගත්ත දවසේ විදිහට. ඊළඟට battery tab එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් battery එකේ සම්පූර්ණ details, battery එක තව කොපමණ තියෙනවද, කී වතාවක් මේක charge කරලා තියෙනවද, ඒ වගේම දැනට battery එකේ උෂ්ණත්වය පවා අපිට මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට low battery warning level එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ option දෙක enable කරලා තිබුණොත් drone එකේ යන දුර සහ නැවත ඒමට අවශ්‍ය power එක calculate කරලා තීරණය කරනවා return to home mode එක active විය යුතු වෙලාව. එහෙම නැත්නම් drone එක land කළ යුතු වෙලාව automatically තීරණය කරනවා. ඉතින් අන්තිමට අපිට බලා ගන්න පුළුවන් flight records. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් drone එක දැනට fly කරලා දෙන සම්පූර්ණ දුර, සම්පූර්ණ පැය ගණන සහ ඒ වගේම කී වතාවක් මේ drone එක fly කරලා තියෙනවද කියලා. ඊළඟට අපිට map එක තෝරා ගන්න පුළුවන් standard ද එහෙම නැත්නම් satellite mode එකටද කියලා. ඒ වගේම මේකේ unit එකත් අපිට වෙනස් කර ගන්න පුළුවන් පෙන්වන්නේ meter වලින්ද එහෙම නැත්නම් අඩි වලින්ද කියලා. ඊට පස්සේ අපිට firmware update එකට ගිහින් හැම දෙයක්ම update කරගන්න පුළුවන්. ඉතින් අලුත් update එකක් තියෙනවා නම් මුලින්ම app එක open කරන වෙලාවට ඔයාගෙන් අහනවා download කරගන්න ඕනේද කියලා. ඉතින් download කරගත්තට පස්සේ මෙතනින් තමයි අපිට මේ හැම දෙයක්ම update කරන්න පහසුකම ලැබෙන්නේ. ඉතින් මේ app එකේ අපිට අන්තිමට බලා ගන්න පුළුවන් maintenance mode කියලා section එකක්. ඉතින් ඔයා expert කෙනෙක් නෙමෙයි නම් මේවා වෙනස් කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාගේ drone එක fly කරන්නේ නැති වෙයි හරියට. ඉතින් ඔන්නෝව තමයි මේ app එකේන වැඩ කෑලි ඔයාලට පේන්නේ කොච්චර වැඩ තියනවද කියලා. මේ app එකේ ඇත්තටම DJI drone එක වගේම වැඩ කෑලි ප්‍රමාණයක් අපිට මේ Fimi Navi කියන app එකෙත් බලාගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් දුරට තේරෙන්නේ කියලා මේ app එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ app එකක් කියලා කියන්න පුළුවන්. මම DJI drone එකක් පාවිච්චි කරලා තියෙනවා. DJI Phantom 3 standard එකක්. ඒකට ආපු app එක මට ගොඩක් වෙලාවට crash වෙලා තියෙනවා වැඩ කර කර ඉද්දි. නමුත් මට Fimi drone එකට ආපු Fimi Navi app එක කවමදාවත් crash වෙලා නැහැ මේ වෙනකන්. ඒ වගේම කිසිම ස්ට්‍රක් වීමකින් තොරව වීඩියෝ ලැග් වෙන්නේ නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් වුණා මේ app එක. මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් තේරෙන්නද කියලා මේ app එක ගැන. තවත් මොන හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවා නම් හැමදාම වගේ පහලින් comment කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, share කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලා ගන්න channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න. එහෙමනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.